මුල් දවසේ එන්න බෑ කියලා අඬපු. අවසාන දවසේ දාලා යන්න බෑ කියලා අඬපු. අපූර්ව පාසල් කාලයක් තිබුණා. ඒ අපූර්ව පාසල් කාලේ කරපු හොඳ වැඩ, දඟ වැඩ, නෝටි වැඩ, අමුවෙම්ම කියනවා නම් ගත්ත ආතල් වල පුංචි පුංචි රූප එකතුවකින් හදපු කෙටි රූපාවලියක් තමයි මේක. මේ රූපාවලියේ ඉන්න මූණු වලට වඩා නැති මූණු ගණ වැඩි. ඒ මොකද සෙල්ෆිත් නැති යුගයක 24-36 ෆිල්ම් රෝල් වලින් ගහපු අමාරුවෙන් හොයාගත්තු ෆොටෝ ටිකක් තමයි මේකේ තියෙන්නේ. මට මතක හැටියට දවස 85 ජනවාරි මුල අපේ 98 බැච් එකේ සෙට් එක මුලින්ම DS එකට පාය තිබ්බ දවස. ඔය ඉන්නේ කට්ටිය අම්මේ මිනිස්සුර තම බේරෙන්නේ. ඔන්න දැන් අපි ටිකක් ලොකුයි. මේ අටේදී විතර. ඔය මැද හිටගෙන ඉන්නේ කපුවා. ඒ කාලේ නම් හරි හුරු බූටි කොල්ලා. මේත් අටේදී. ෆොටෝ එකේ නොපෙනුනාට තාම කොට කලිසම. රුකා නම් මේ කාලෙත් හොණ්ඩර දෙකක් විතර ඇති. දනෝගේ නම් රැවුලත් එන්න පටන් අරන්. ලක්මාල් නම් තාම ධනගාන තරම. ඔය කොනේම ඉන්නේ හර්ෂ පීරිස්. මාළු සංගමේ අනාගත සභාපති. මේ ෆුට්බෝල් ටීම් එක. මසරාණි ඔක්කොම ඉන්නේ. සුමුදු, රොටියා, සේපා, රණික සෙට් එකම. මේ කළු අග්ගලය. මු සුදු වුණාට අපි කියන්නේ කළු කියලා. මීටර 100-200 මුව පරද්දන්න කෙනෙක් නෑ ඉතින්. ඔන්න අපි කකුල් දෙකටම කලිසම් අඳින්න පටන් අරගෙන. මේ ඕලෙවල් කාලේ ඉස්කෝලෙන් පැනලා සෙට් වෙච්ච දවසක්. වැඩේ කියන්නේ හැම ෆොටෝ එකේම භාගයක් රුකාට යන එක. සමහර වෙලාවට කලිසමක්වත් ඇඳන් ඉන්න වෙන්නේ නැහැ මුන් එක්ක. මේ තමයි ඉතින් ලොකුම ජොලිය. ට්‍රිප් යන එක. පන්ති භාර සර්ව දාලා හරි අපි ට්‍රිප් ගිහින් ඇති. අපේ ජොලිය ගන්න. කොහොමද පෝස්ට් එකයි බෑග්ග්‍රවුන්ඩ් එකයි? පට්ටනේ. ට්‍රිප් ගියාම වන්දනාමාන කරන්නත් අපි අමතක කළේ නැහැ. කරපු වැඩවල හැටියට දෙයියන්ගේ බැල්ම හින්දා වෙන්නේ නැති අද මෙහෙම ඉන්නේ. කොහොමත් ඒ කාලේ ඉඳලා අපි පිනට ලැබි. මේ වගේ ඔල් මොරන්දන් වෙලා ආතල් ගත්ත අවස්ථාවක් තිබුණා. ඇත්තටම අපි ජීවිතේ විඳි මේ වගේ තැන්වල නේද? වෙලාවකට අපිව තරහා උස්සලා අපෙන් ආතල් ගත්ත යාළුවම තමයි තවත් වෙලාවක අපිව හිනස්සවලා ආතල් ගත්තේ. අපේම පාසල් අපේම මවවි එදවස් අපහට අපි වල ඉස්සල වැටුනම හිනා වෙච්ච යාළුවම තමයි එතනින් නැගිටින්නත් අත දුන්නේ. සුලංගේ ලෙලෙනා මල්සේ දඟපා අප පාසල් සයන්ස් සොසයිටි එකේ කමිටි එක. ඉස්සරහ පේළියේ ඉන්න ටික බැලුවාම තේරෙනවා සංගමය මොකද්ද කියලා. මේ කොමස් සොසයිටි එක. ජල්තර සෙට් එකම ඉන්නවා. 98 බැච් එකේ සහෝදරත්වයේ තවත් එක් පුරුකක් තමයි අපේ මේ තමිල් සෙක්ෂන් එකේ සෙට් එක. මෙතන ඉන්නේ ටිකයි හැබැයි. යාළුවෝ අද නැත් වෙන අය එවි ඇත් කාලය නැවු වෙනසක අරුමේ. මේ ඉතින් ඒ ලෙවල් කාලේ. ප්‍රින්සිපල්ලට බැනපු, සර්ල මැඩම්ලට නම් දාපු, හැබැයි ඊටත් වඩා
ඒ අයට ගරු කරපු අමුතු කාලයක්. සර්ව කොහොමද අමතක කරන්නේ? ෆොටෝ එකක් දැක්කත් ඇති පුටුවෙන් අපිට ඉබේම නැගිට වෙන්න. මේ අපේ සදා නොමියන ගුරුතරුව අලස්ස. දැන් ඔන්න කට්ටියක් රිෆ්ලෙක්ස් බැජ් ගහලා බ්ලේසර් දාලා වෙන ගැම්ම. කොමර්ස්, මැත්ස්, ආර්ට්ස්, සයන්ස් රිෆ්ලෙක්ස් කියලා වෙන්ුණාට සහෝදර ෆිට් එක එහෙමමයි. වරද්ද ගන්න එපා. උඩ ෆොටෝ එකේ ඉන්නේ පල්ලෙහා ඉන්න එකගේ යාළුවෙක් නෙවෙයි. දැන් අපි වැඩි හිටියෝ. ගොඩක් වෙලාවට සෙට් එකම එකතු වෙන්නේ රට ගියපු එකෙක් දෙන්නෙක් ආවාම තමයි. අපේ මේ උත්සාහය, ඒ බැඳුණු සහෝදරත්වය තවදුරටත් රැකගන්න ආයේ යන්න හිතන නිතර මතක් වෙන අපි හැමෝටම තියෙනවා ඒ වගේ ලස්සන පාසල් කාලයක්. ආදරේ මොකෙම් ලබන ආත්ම මේ පාසල් මවුතුරුලෙම අපි අලි හමුවෙමු මේ සහෝදරත්වයෙන්.